එවර්ග්‍රීන් නෞකා සමාගමට අයත් ද එවර්ඒස් නෞකාව පැනමා රජය යටතේ මෙහෙයුම් සිදු කරනවා. එවර්ඒස් නෞකාව දිගින් මීටර් 400ක් සහ පළලින් මීටර් 62කින් යුක්තයි. මෙම නෞකාවේ බහලුම් 23,992ක් පමණ රැගෙන යා හැකියි. නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරායෙන් පසුගිය මාසයේ නික්මුණු නෞකාව අද දිනයේ කොළඹ වරායට සේන්දු වීමට නියමිතයි. මෙතරම් විශාල බහලුම් නෞකාවක් හැසිරවිය හැකි වරාය 24ක් පමණ ලොව පවතින අතර දකුණු ආසියාවේ එය නැංගුරම්ලා හැකි එකම වරාය වන්නේ කොළඹ වරායයි. අදාළ නෞකාව මේ වන විට කොළඹ වරාය පිටත කලාපයේ නැංගුරම් ලා තිබෙනවා. එවර්ඒස් නෞකාවේ සේන්දු බීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහල් කැපිටිපොල මහතා. ලෝකේ තියෙන ලොකුම කන්ටේනර් නෞකාව ඒකේ බහලු 24,000ක් විතර හසුරවන්න පුළුවන් 20 ටැංකි. ඒක දිගින් මීටර් 400ක්. දිගින් මීටර් 400ක් කියපම මතක් කරගන්න ඕනේ. ෆුට්බෝල් පිට්ටනියක දිග ඇවිල්ලා මීටර් 100යි. ඒ වගේ 4 ගුණයක්. ඉතින් ඒ තරම් දිගයි ධාරිතාවයේ ඉතා විශාලයි. ගැඹුර ඉතා ලොකුයි. මීටර් 18කට විතර යන 15කට 16 විතර යන නෞකාව. ඒක දැන් යුරෝපාවල ඉඳලා සුවස් හරහා චීනෙට යන ගමන්. නමුත් ඒ අතරේ ලංකාවට ඇවිත් යනවා. මොකද ලංකාවෙත් බහලුව මරවා තියෙනවා. දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානීය වශයෙන් සැලකෙන කොළඹට වරායට මේක සේන්දු වෙනවා. ඉතින් ඒක අපිට ලොකු වාසනාවක්, ආරම්භයක්, අභිමානයක්.